கசல ராந்தனா மெனிக்க அகனா மெனிக்க மெனிக்கம வே கருணாரத்னா அபேசேகர லியபோ அரு முத்துசாமி சங்கீதவாத் கரப்போ மொஹிதீன் பெக் ගායනා කරපු මේ ගීතය අපිට අහන්න ලැබුණේ 1964 ජූලි මාසේ පළවෙනිදා අලුතෙන්ම තිරයට ආපු චිත්‍රපටයෙන්. මේ ගීතය ඇතුළත් වෙච්ච චිත්‍රපටයේ මේ ගීතය කොහෙටද මේ චිත්‍රපටයේ අපේ සිනමාවේ එක සටහනක් තියෙනවා. හේතුව එය තමයි මුල් වතාවට වැඩිහිටියන්ට පමණක් සීමා වුණු සිංහල චිත්‍රපටය. නම සුබ සරණ සැප සිතේ. සුබසරණ සපචිතේ චිත්‍රපටයට පාදක වෙන්නේ තරුණ ගුරුවරයෙක් වෙච්ච සමනොත් ඔහුගේ භාර්යාව වෙච්ච සෝමත් අතර කතාව. සෝමා මේ විවාහය සිදුවන්නේ තමගේ පියාට එරෙහිව ගිහිල්ලා. කොමුණත් ඔහු සමන් වැඩ කරන්නේ තම ඒ සෝමගේ තාත්තට නැත්නම් ඒකනායක මුදලට අයිති පාසලක. මිනිසා සමන්ට රස්සාව අහිමි වෙනවා. සමන් අලුත් රැකියාවක් හොයාගන්නව විවාහ වෙච්ච දවසේ. හැබැයි ඒ අලුත් පාසලේ නැත්නම් සිද්ධාර්ථ විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති උත්සවයේදීනෙත් මේ ගොල්ලන් විවාහ වෙලා යන දවසේ. එදා සිදුවෙන අනතුරකින් විද්‍යාලයේ සරසලි අතර සමන් ලිංගික අකර්මණ්‍යතාවයට පත් වෙනවා. අවසානයේදී සෝමා පතිවත සුරකීමට කැප වෙන්න හදනවා. නමුත් සමන් කෙනා අලුත් විවාහයක් කරගන්න කියලා අවසානයේ ඔහු දික්කසාද වෙලා මේ තමන්ගේ තරුණ භාර්යාවගේ අනාගත වෙන නිඩසරසන. දැන් මෙන්න මේක තමයි මේ චිත්‍රපටයට පාදකුණේ. හැබැයි මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වුණේ කිසිම සෙක්ස් සීන් තිබුණේත් නැහැ. වෙන අසභ්‍ය කියන දෙයක් තිබුණේ නැහැ. අසභ්‍ය දෙයකට කියුනේ අන්න අර ලිංගික අකර්මණ්‍යතාවයක් ගැන කියවෙන කාරණාව. එනිසා ඒ අවධියේදී මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වුණා. අද වශයෙන් බැලුවොත් නම් ඊට වඩා දේවල් ටෙලිවිෂන් එකේ ආරෙමේ හුදී ජනපහන් සංවේගය උදෙසා පොඩි උන්ටත් අහන්නට ලැබෙනවා. කොයි හැටි වෙතත් ඒ අවධිය එහෙම තමයි තිබුණේ. හැබැයි මෙහෙම වැඩිහිටියන්ට පමණක් සීමා වුණාට සුබසරණ සපසිතේ චිත්‍රපටයට ඉන් පාසියක්වත් උනේ නැහැ. ඒට හේතුව 1964 සමයේ අපේ සිනමාව පැවතියේ පවුලේ සිනමාවක් හැටියට. මුළු පවුල පිටින්ම චිත්‍රපටි නරඹන්නට ගියා. දැන් මෙහෙම චිත්‍රපටයක් වුණාම ළමයි එහෙම එක්කගෙන යන්නට බෑ. ඒ නිසා එදයින් පසුව 1990 පමණ වනතුරු වැඩිහිටියන්ට පමණයි සීමාව සිනමා ලේබල්යක් ලැබුණොත් චිත්‍රපටයට අවාසියක් බවට පත් වුණා. දැන් මේක අතරම විමසා බැලිය යුතු කාරණාවක්. පවුල් සංස්ථාවේ තිබිච්ච එකමුතුව තමයි ඇගේ වෛරය චිත්‍රපටියත් කාලයේදී හැදිලා අලුත් ඒ කියන්නේ තනි තනිව චිත්‍රපටි නරඹන සම්ප්‍රදායක් ආරම්භ වන්නේ. මොකද අර අවදී මුළු පවුලම නරඹන්න ඕනේ. එම් පවුලටම නරඹන්න බැරි නම් ඒ චිත්‍රපටයට ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ. සුබසරණ සපසිතේ චිත්‍රපටයට පාදක වුණේ 1962 කේස් ගෝපාලකෘෂ්ණ නැමති සුප්‍රකට දෙමළ අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරපු සාරදා කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ එස්.එස්. රාජේන්ද්‍රන් විජයකුමාරි එම්.ආර්. රාධාදීන් චරිත මැව්වා. ඒ වෙනුවට මෙහි පිළිවෙලින් ප්‍රේම් ජයන්ත් ආශා පෙරේරා සහ ස්ටැන්ලි පෙරේරා චරිත නිරූපණය කරා. දැන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටී. සෝමසේකරන්. අපේ ජනාකර්ෂණ සිනමාවේ වැදගත් සලකුණක් ගොඩනගපු සඩසුරං බැනේ චිත්‍රපටය හදපු සෝමසේකරන්ගේ ජීවිතයේ අවසාන භාගයේ හදපු මේ චිත්‍රපටය ඔහුගේ සසු චිත්‍රපට සමග සසඳන්නටත් බැහැ. ඇත්තටම මේ චිත්‍රපටය තමයි ඔහු මුල් වතාවට ඍචු අනුකරණයක් කරන චිත්‍රපටය බවට පත්වන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේදී ඔහුට හැමදාම හිටිය ප්‍රියතම නිළියක් ඒ අපේ සිනමාවේ මුල්ම සුපිරි තරුව ලෙස අපි හඳුන්වපු ෆ්ලොරිඩා ජයලත්. ෆ්ලොරිඩා මේ චිත්‍රපටයට සෝමසේකරන් හදපු මේ චිත්‍රපටයට දායක වුණේ නැහැ. ඇතරම මේ සුබසරණ සපසිතේ චිත්‍රපටයට පසු තව එක චිත්‍රපටයක් නිර්මාණය කළේ. මේ චිත්‍රපටයෙන් පස්සේ මේ චිත්‍රපටයට ෆ්ලොරිඩා ජයලත් සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඔහුට ඔහුගේ සඩසුලන් චිත්‍රපටයට දායක වෙච්ච ප්‍රේම් ජයන්ත් නැවත මේ සුබසරණ සපසිතේ චිත්‍රපටයෙන් ඔහුත් සමග එකතු වෙනවා. ඔහු තමයි ප්‍රධාන චරිතය නිරූපණය කළේ. මේ චිත්‍රපටයේ ගීතණු ස්වතන්ත්‍ර ගීතණු නිර්මාණය කරන්නට මුත්තුස්වාමි මාස්ටර් හැකි වුණා. සුබසරණ සපසිතේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එන්. සිවසුබ්‍රමණියම්. අධ්‍යක්ෂණය කළේ ටී. සෝමසේකරන්. සාරදා දෙමළ චිත්‍රපටයේ ඇසුරෙන්. තිරරචනය සිංහල තිරරචනය ලිව්වේ ඩබ්ලිව්. විල්ෆ්‍රෙඩ් ද සිල්වා. ක.
කැමරා අධ්‍යක්ෂණය කළේ ලීනිද කොස්තා සංස්කරණය කළේ එඩ්වින් ලීටන් සංගීත අධ්‍යක්ෂණය කළේ ආර් මුත්තුසාමි ගීත රචනා කළා කරුණාරත්න අබේසේකර ගීත 8ක් ඇතුළත් වුණා ලතා සහ ධර්මදාස වල්පොල ගායනා කළා දිලින්දෙකු උවද කියන ගීතය වගේම තරුණ නරනදක් කියන ගීතය ලතා සහ ධර්මදාස වල්පොල ගායනා කළා ලතා සහ ධර්මදාස වල්පොල තවත් ගීතයක් ගායනා කළා සන්තාපේ ශෝකේ කියන ගීතය ලතා වල්පොල සහ පිරිස ගායනා කළා සුබ සරණේ බැඳිලා කියන ගීතය ධර්මදාස වල්පොල ගායනා කළ මල්මත සරණ කියන ගීතය එවැගේම අසරණ සිංහල ගීත කියන ගීතයත් ධර්මදාස වල්පොල විසින් ගායනා කරනු ලැබුවා මේ චිත්‍රපටයේ අනෙක් ගීතය උනේ ඔබ බැන්දොත් මා කරකාරය සුජාතා පෙරේරා සහ රේචනෝල් විසින් ගායනා කරනු ලැබුවා එවැගේම මොහිදින් බෙයිග් විසින් ගායනා කළ කසල්ලේ රඳනා මැණික අගනා මැණික මැණිකම වේ කියන ගීතය මේ චිත්‍රපටය සුබ සරණ සෙපා සිථේ රූපගත කරේ සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේදී චිත්‍රපටය තිරගත වුණේ මර්දානේ එල්ෆින්ස්ටන් තුළ සිනමා හල්වල සුබ සරණ සෙපා සිථේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරේ ප්‍රේම් ජයන්ත් ප්‍රේම් ජයන්ත් සෝමසේකරන් එක්ක එකතු වෙන්නේ අවුරුදු ගානකට පස්සේ සඩසුලන් චිත්රපටයේදී නඩු කියාගෙන එකිනෙකාට දොස් පවරා ගත්තු අයින් වෙලා චිත්‍රපටයෙන් කොටිම සරසුලන් චිත්‍රපටයෙන් අයින් වෙච්ච ඩොමී ජයවර්ධනත් මේ චිත්‍රපටයේ රඟපෑවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ආෂා පෙරේරා. ඇය රඟපෑවේ මේ චිත්‍රපටයේ පමණයි. ආෂා පෙරේරාට මේ චිත්‍රපටය නරඹන්නට හැකි වුණේ නැහැ. ඒක වෙන්නේ ඇය චිත්‍රපටයේ තිරගත වෙන විට වයස අවුරුදු 18 ඉක්මවලා ගිහිල්ලා තිබුණේ නැහැ. මේ නිසා ආෂා පෙරේරාට මේ චිත්‍රපටය නරඹන්න ලැබුණෙත් නැහැ. ඇය එයින් පසු චිත්‍රපටිවල රඟපෑවෙත් නැහැ. මේ ඇගේ නියම නම නාවල නාවල උපන්නේ ඩේසි ලිලියන් පෙරේරා. ඉගෙන ගත්තේ නාවල බෞද්ධාලෝක විද්‍යාලයේ. ඇගේ පියා නිර්මාණය කරපු වෙස්සන්තර නාට්‍යයේ රඟපාපු ඇයට ගෙදර අය කතා කළේ ආශා කියන නමින්. ඇය මේ සුබ සරණ සැප සිතේ චිත්‍රපටයේ රඟපාන කොට ඇගේ නම අර ගෙදරට කිව්ව නම භාවිතා කළා. කොමුණත් ඇයගේ වැඩිමහල් සොහොයුරේගේ ඉල්ලීම පරිදි මේ රඟපාමෙන් ඉවත් වෙලා තිබුණා. ඇගෙන වර්තමානයේ තොරතුරු දැනගන්නට නැහැ. කොහොම වුණත් මුල්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයේ බඳු ලිංගික ජවනිකාවක්වත් නොමැති චිත්‍රපටයක රඟපෑව අය ඇයට චිත්‍රපටය නරඹන්නටත් ඉඩකඩ ලැබුණේ නැහැ. මම මේ කරුණු උපුටා ගත්තේ සරසවය පුවත්පතේ ප්‍රධාන කතු වූ නුවන් නයනජිත් කුමාර ලියපු ශ්‍රී ලංකේය සිනමා වංශය ග්‍රන්ථයේදී. තිබයිලා තමයි මේ ආශා පෙරේරා ගැන මේ සටහන ඔබට ගන්නු ලැබුවේ. චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනු ලැබුවා එල් එම් පෙරේරා, එවැගේම ස්ටාන්ලි පෙරේරා, ඩේවිඩ් ධර්මකීර්ති, අශෝක පොන්නම්පෙරුම, තරතා ගුණසේකර, පියදාස ගුණසේකර, සිරිමති රසාදරි, රීටා රත්නායක, එම්.වී. බාලන්, සූර්ය ජයමහ, උදුලා දාබරේ, ගර්ලි ගුණවර්ධන, ඉන්ද්‍රා පෙරේරා, ශාන්ති ලේකා, නොයලින් ලියනගේ ආදී පිරිස. මේ චිත්‍රපටයට සෝමසේකරන් එක්ක ඔහුගේ පරණ කණ්ඩායම කීප දෙනෙක් එකතු වුණා. කොයි හැටියටත් ඔහුගේ සිනමා ගමන මේ චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයකදී අයින් වෙලා යනවා. ඒ වගේම සඩසුලං කරපු මේ සිනමාකරුවාගේ පරිහානිය සුබ සරණ සෙපා සිථේ චිත්‍රපටයේදී අපට දකින්න ලැබෙනවා.